මෙවර විස්සැවිස්ස ලෝක කුසලාන තරගාවලියට අදාළව ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර තරගය අද රාත්‍රියේදී ආරම්භ වන බවට මේ වන විට බොහෝ දෙනා දන්නා කරුණක්. ඒ අනුව මෙම තරගයේ පිළිබඳ ශ්‍රී ලංකා හිටපු විස්සැවිස්ස නායක දසුන් සානක සහ වත්මන් විස්සැවිස්ස නායක වනිදු හසරංග මෙලෙස අදහස් පළ කළා. මට ගොඩක් වගකීම් පැවරිලා තිබ්බා පසුගිය කාලයේදී. ඒ වගේ මිදිලා නිදහසේ ක්‍රීඩා කරන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. දකුණු අප්‍රිකානු කණ්ඩායම දක්ෂ කණ්ඩායමක්. නමුත් අපිත් ඒ හා සමානම දක්ෂ ක්‍රීඩකයන් ඉන්නවා. මං හිතනවා හොඳ තරගයක් දීලා ප්‍රථම තරගයේ ජයග්‍රහණය කරන්න අපට පුළුවන් කියලා. යනුවෙන් දසුන් සානක සිය අදහස් පළ කළා. පළමුවෙන් අපි තාමත්ම හොඳින් සූදානම් වුණා. අපි සති දෙකකට කලින් උතුරු කැරොලිනාවට ආවා. එහි පූඩු සැසි පැවැත්වුවා. අපි ෆ්ලෝරිඩාවේ පුහුණු තරග දෙකක් ක්‍රීඩා කළා. මං හිතන්නේ කණ්ඩායමක් ලෙසින් අපි හොඳින් සූදානම් වුණා. තත්ත්වයන් ශ්‍රී ලංකාවට සමානයි. ඒ නිසා මං හිතන්නේ කණ්ඩායමක් විදිහට අපි හොඳින් සූදානම් තරගයට. ශ්‍රී ලංකා දකුණු අප්‍රිකානු තරගයේ පැවැත්වෙන ක්‍රීඩාංගණයේ පිළිබඳ වනිදු මෙලෙස අදහස් පළ කළා. අපි ඉන්දියා බංගලාදේශ පුහුණු තරගයේ දැක්කා. අපි දුටුවා පන්දුවේ ඉපිලීමක් තියෙනවා. අපි දැක්කා ටෙනිස් බෝලයක් ඉපිලෙනවා හා සමානයි. මං හිතන්නේ එහෙම නැත්තම් විකට් එක හොඳයි. හොඳ අවුට්ෆීල්ඩ් එකක් තිබුණා. ඒක අපේ පන්දු යවන්නන්ට ප්‍රයෝජනවත් වෙයි කියලා මං හිතනවා. මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමට ඇති ගැටලුවක් පිළිබඳ වනිදු හසරංග මෙලෙස අදහස් පළ කළා. අපි ලයිට් එකට සෙල්ලම් කරනවා නම් අපි 10:30ට පමණ ක්‍රීඩාංගණයට පැමිණීමට සූදානම් විය යුතුයි. එකම අවුල අපි ඉක්මනින්ම ක්‍රීඩාංගණයට පැමිණීමට සිදුවීමයි. අපේ හෝටලේ ග්‍රවුන්ඩ් එකෙන් තියෙන්නේ ගොඩක් දුරක. උදේ 7:30ට එන්න වුණා. ක්‍රීඩාංගණයට පැමිණීමට පැය එකමාරක පමණ කාලයක් ගත වෙනවා. අපිට ඇති එකම ගැටලුව වන්නේ ඒකයි. මේ අතර ශ්‍රී ලංකා පන්දු යෙවීමේ ප්‍රබලත්වය පිළිබඳ වනිදු මෙලෙස සඳහන් කළා. මන්සා මහීස් දීක්ෂණ අපි දෙන්නාම ICC ශ්‍රේණි ගත කිරීමවල පළමු පහේ ඉන්නවා. ඒ වගේම අපිට හොඳ වේග පන්දු යවන්නන් ඉන්නවා. මතිස් හා නුවන් තුසාර ඉන්දියාවේ IPL තරග ක්‍රීඩා කළා. අපට ඉතා ශක්තිමත් පන්දු යෙවීමේ බල ඇණියක් ඉන්නවා. ඒ නිසා පන්දු යෙවීමේ බල ඇණිය අපට ඇති ප්‍රධාන සාධකයක් කියලා මං හිතනවා. යනුවෙන් වනිදු හසරංග සිය අදහස් පළ කළා. මේ අතර හිටපු සුපිරි ශ්‍රී ලංකා ක්‍රීඩක සනත් ජයසූරියගේ මව වන බ්‍රේටා ජයසූරිය මහත්මිය අභව ප්‍රාප්ත වී තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරුවෙකු ලෙසින් කටයුතු කරමින් ඇමරිකාවට ගොස් සිටි සනත් ජයසූරිය එම පුවත සැලවීමත් සමගින් යළි ශ්‍රී ලංකාව බලා පැමිණීමට නියමිත බවට වාර්තා වනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තහවුරු කළේ මෙම දුෂ්කර අවස්ථාවේදී ඔහු නැවතත් සිය පවුලේ අය සමග එක්වන බවයි. කෙසේ වෙතත් සනත් ජයසූරිය පසුගිය දින කිහිපයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් සමගින් රැඳී සිටමින් විශාල කාර්යභාරයක් ඉටු කළා. පැයෙන් පැය අලුත් වෙන දෙස්විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු දැනගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.